ස්වාමීන් වහන්ස අපි දකිනවා සමහර මිනිස්සු එතරම් වීරයකින් තොරවම තමන්ගේ සෙලූම දේවල් ඉෂ්ට කරගන්නවා. තවත් සමහරුන්ට එහෙම හැකියාවක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ වෙනසයි ස්වාමීන් වහන්ස. ඒ ස්වාමීන් වහන්සා පෙරපින. එහෙම මිනිස්සෙගේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ එයාගේ පෙරපින. වෙන දෙයක් නෙමෙයි. දැන් මේ රටේ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභූ මහත්තුරු නෝනලා කොච්චර ඉන්නවද? බුදුරජාණන් වහන්සේ නෝන සමාජ සාධාරණයක් ගැන එච්චර දේශනා කරන්නේ නැහැ. තේරෙන මේ වර්තමාන දේශපාලන ශේෂ්ත්‍රයේ තමයි සමාජ සාධාරණයක් ගැන කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේදී කොතනකවත් සමාජ සාධාරණයක් කතා කරන්නේ නැහැ නෝන. පුංචි තැන් තියෙනවා. නමුත් මේ සියල්ලම පෙර පින නෝන. තේරෙනවද? පෙර කනා වූ පිනයි ඒගොල්ලන්ට මේ විපාකයේ පිණිස සකස් වෙන්නේ. එනිසා මිනිස්සෙක් මේ ජීවිතයේ ආයුෂ වර්ණය සැපේ බලේ ලබනවා නම් එයාට කොයිම වෙලාවකවත් අපිට ද්වේෂ කරන්න බෑ නෝනා. සමහර විට ඒක මාසෙන් දිනු වෙන්න පුළුවන්. තේරෙනවා? සමහර විට කෙනෙක් අවුරුදු 25ක් උත්සාහ කළා කිසිම දිනුවක් නෑ. අර ඒක මාසෙන් දිනු වෙනවා. නමුත් ඒ මාසෙන් දිනුනා කියලා එයා කෙරේ අපිට ද්වේෂයක් සකස් කරගන්න එයාගේ හේතුඵල ධර්මයක්මයි නෝනා. එනිසා මේ ආයුෂ වර්ණය සැපේ බලේ කියන්නේ පෙර දානීය ආනිසංසමයි. එනිසා අපිට කොච්චර වීරිය කළත් කොච්චර උත්සාහ කළත් අපිට ආර්ථික පැත්තෙන් ශක්තිමත් භාවයක් සකස් වෙන්නේ නැත්නම් ඕන ඒ අපි ඊට අදාළව ගිය ජීවිතේ සංස්කාරයන් රැස් කරලා නැහැ. මේ සංස්කාරයන්ගේ ඵලය තමයි මිනිස්යා ලබන්නේ. ඒගොල්ල දුන්නා වූ දානයන්ගේ ඒගොල්ල කළා වූ පින්කම් වල ඵලය තමයි මේ මහේශාක්‍ය භාවය ලබන්නේ. දැන් එක දේශපාලකෙක් ඉන්නවා හැමදාම පරාද වෙනවා. තව දේශපාලකෙක් ඉන්නවා හැමදාම දිනනවා. තේරෙනවද? එතකොට මේ දිනන එක්කනා දිනන්නේ නැවෙන එයාගේ ආයුෂ වර්ණය සැපේ බලේ තේන පරාද වෙන එක නා පරාද වෙන යාගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වලතාවේ. ඒතකොට දෙන්නේ තරඟ කරනවා නම් හැම වෙලාවෙම දිනන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කෙනා. ඒක හේතුඵල ධර්මයක්. මෙතනදී හැම වෙලාවෙම ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ කියන දේ සකස් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාරයේ දුන්නා වූ දානයන්ගේ ඵලයමයි නෝන. එනිසා කෙනෙකුට ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන නම් අපි කරන්න ඕනේ එකම එක දෙයයි එයා දානය තුල ශක්තිමත් වෙන්න ඕන. දානයෙන් තමයි ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබෙන්නේ.